අයිබෝවන් මේ කිනදේ ගණන් ගන්න නැතුව ඉන්න එපා මොකද මේක තමයි ඔයාලගේ channel එකේ වැදගත්ම කොටස වෙන්නේ එහෙනම් අද ඉඳන් අනිවාර්යයෙන්ම පටන් ගන්න වැඩේ කවදාවත් වරදින්නේ නැහැ කරලා බලන්න කරලා මට comment එකක් දාන්න මොකද හරිද වුණාද වැරදි වුණාද කියලා කවදාවත් වරදින්නේ නැහැ අයිබෝවන් සුබ දවසක් කියලා ඔන්න අද ටූටි වීඩියෝ එකක් කරන් ආවා ඉතින් මේකෙන් මම කියලා දෙන්න යන්නේ spam comment check කරන හැටි ඒතර ඔයාලා ඔයාලගේ channel එකට ගොඩක්ම වැදගත් වෙන දේ තමයි ඒ තමයි මම කියලා දෙන්න යන්නේ ඉතින් ඔයාලා monetization ගත්ත කියන්නේ කොපය 4000ක් හොයාගෙන සබ්ලා 1000ක් යගෙන ඉතින් ඒකට ඒ වුණාට අනිවාර්යයෙන් වැදගත් වෙන දේ අතින එක කියලා දෙන්න යන්නම් මුලින්ම චෙක් කරලා ඉන්නම් ස්පෑම් ටික එහෙනම් ඒක බලා ගන්න කොහොමද කරන්න කියලා ඔයාලගේ white studio එකට යන්න white studio එකට ගියාට පස්සේ මම ඔපන් වෙනවා හරි ඊට පස්සේ ටුට්ටක් කොහොම පල්ලෙහාට යන්න පල්ලෙහාට යනකොට තියෙනවා comment 3-4ක් තියෙනවනේ ඔය තියෙන පල්ලෙහාම ඇති ඒ comment 3-4ට යටින් තියෙනවා view more කියලා ඒ view more කිනේ කොබන්න එපුවට පස්සේ ආට පේනවා මැද තියෙනවා චූටි ඊතලයක් මේ තියෙන චූටි ඊතලය මැද අනේ ඊතලය බණ්ඩ එතර තියෙනවා likely to be spam කියලා යටින් අනේ spam කෙනෙක් බණ්ඩ එතර මේ තියෙන්නේ ඒ spam match comment එකක් හරිද මේ තියෙන්නේ මේකේ පළවෙනි මම හිතන්නේ ඒක spam වෙලා තියෙන්නේ subscribe කෙනෙක් කියලා වචනේ තියෙනවානේ ඒකින්ද spam වෙලා තියෙනවා දෙවෙනි එකේ තියෙනවා channel back කියලා ඒකින්ද ඒක spam වෙලා ඇති තුන්වෙනි එකේ තියෙනවා subscribe කියලා ඒකත් spam වෙලා තියෙනවා එහෙනම් මම හිතන්නේ මේ හතරවෙනි එකේ තියෙන්නේ එමජිස් දාලා තියෙන නේ හින්දා පස්සෙන් එක නම් ඇයි කියලා දන්න දන්නේ. ඉතින් ඒ වගේ තියෙන කමෙන්ට් ස්පෑම් වෙනවා. ඒක එකයි කියන්නේ ගොඩක් මේ වගේ වචන පාවිච්චි කරන්න එපා කියලා. හරි ඉතින් ඩිලීට් කරන හැටි කියලා දෙන්නම්. ඔය හරියක් තියෙන්නේ මේ හරියක් තියෙන එකෙන් ඒ හරිය එබුවාට පස්සේ අපිට ඒ channel ඒ කමෙන්ට් එක අප අපේ ඒ කමෙන්ට් දාපේ වීඩියෝ එකට ගන්න පුළුවන්. ඉතින් ඩිලීට් කියන එක ඩිලීට් කියලා මගේ තියෙන මාක් එක ඒක එබුවාට පස්සේ අපි මේ channel ඒකේ කමෙන්ට් එක ඩිලීට් කරන්න පුළුවන්. කොඩි එබුවොත් එම අපි channel එක report කරනවා ඊට තව එහා පැත්තේ mark ඇතුළු රෝමක් මැදින් ඉරක් ඇවිල්ලා ඒකේ බොත් එම කවදාවත් ඒ channel එකෙන් අපිට comment ආය එන්නේ නැහැ ඒ හතරෙන් තමයි තියෙන්නේ ඉතින් එහෙම කරන්න එපා හරි යබල යාළුවෝ නින්නේ හරි යබල ඉතින් ඒ comment එක ගන්න එයාට කියලා දෙන්න ආය විදිහට comment දාන්න එපා කියලා ඉතින් අපි හැම වෙලෙම කියනවා නේ හින්දා එහෙම කරන්න එපා අන්න දැන් මම අරක කියලා දෙන්නම් ඔයාලට ඔයාලා දන්නවා monetize කරගත්තත් අපි දාන වීඩියෝ එකක් බලන්න දැන් ඔයා දන්නවා ඔයාලා දාන වීඩියෝ එක බලන්න කී දෙනෙක් එනවද කියලා තමහරගේ වීඩියෝ තියෙනවා 17 10 හිටියත් channel එකේ subscribe කරලා වීඩියෝ එකක් දැම්මම අඩුම තරමේ 150 200ක්වත් බලන්න එන්නේ නැහැ. ඒ මොකද ඔයාලා හරියට fan base එකක් හදාගෙන නැති හින්දා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා fan base එකක් හදා ගන්න ඕනේ. ඔයාලා වීඩියෝ කරනවා, ඔයාලා channel එකක් කරනවා නම් ඔයාලා අනිත් අයගේ වීඩියෝ බලන්න ඕනේ විතරම ගිහිල්ලා එයාලත් එක්ක සම්බන්ධකම් තියාගෙන අනිවාර්යෙන් ඒ විදිහට කරගන්න ඕනේ. නැත්නම් කවදාවත් අපි මොනවද ඒ කරත් අපිට කරගන්න හැමෙන්නේ නැහැ. හිතන්නක උදාහරණයක් විදිහට ඡන්දි ඉල්ලන කවුරු හරි කියලා. ඉතින් ඡන්දි ඉල්ලුවට වැඩක් නැහැ. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. වාහන තිබ්බත් වැඩක් නැහැ. මිනිස්සු ඡන්ද දෙන්නේ නැත්තම් නේද? ඡන්ද දෙන්නේ එයාලට කැමති හින්දානේ. ඒ වගේ තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් අපේ වීඩියෝ එක බලන්න එන්න කට්ටියක් ඉන්න ඕන. ඒක කරන්න පුළන්නේ ඔයාට. ඉතින් ඔයා දන්නවනේ කවුරු හරි වීඩියෝ එකක් දැම්මත් ඔයා එක ගිහිල්ලා බලන්න. අපෝ මට බෑ ඔකගේව බලන්න ඕ මගේව බලන්න ඉන්නෙත් නැහැ කියලා. එහෙම ඉන්න එපා. ඉතින් පලි ගන්නවා වගේ මේක කරන්න හැමෙන්නේ නැහැ අපිට. අපි මහන්සිලා කැප වෙලා වැඩ කරොත් තමයි අපිට අපේ දේවල් බලන්න කට්ටිය ඉන්නේ. ගොඩක් කට්ටිය ඉතින් එහෙම තමයි ඉන්නේ. ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දැම්මොත් ආපහු වෙලා දානවා. ඉතින් එහෙම වෙලා බෑ. මොකද එයාලට එයාලට තේරෙති. එයාට හරි ඔයාලට හරි අපිට කාටුණක් තේරෙන්නේ. අපි දෙයක් කරලා ලොකු තැනකට ගියාට පස්සේ අපේ දේවල් බලන්න කවුරුත් නැතුණාම ඉතින් එහෙම වෙන්න එපා. පුළුවන් කට්ටිය ඉතින් මේක අහන්න තේරුම් ගන්න පුළුවන් කට්ටිය ඉන්න ඕන තරම්. ඉතින් එයාලට තමයි මේ කියලා දෙන්නේ. අහන්න ඔයාලත් අනිවාර්යයෙන්ම අදින් දාම පුරුදු වෙන්න ඔයාලගේ පළවෙනි වීඩියෝ එකට දෙවෙනි වීඩියෝ එකට යන්න ගිහිල්ලා පරණ යාළුවෝ ටිකට කමෙන්ට් එකක් දාලා මැසේජ් එකක් දාලා කියන්න මං මේ ඔයාලගේ පරණ යාළුවෙක් මගේ මුලින් දාම හිටපු යාළුවෙක් කියලා ඒ විදිහට කට්ටිය එකතු කරගන්න ආයෙත් අනිවාර්යෙන් එහෙම කරලා බලන්න අනිවාර්යෙන් ඔයා දාන වීඩියෝ එකට දැන් ඉඳන් කරලා බලන්න අඩුමතරේ 100ට 2 3ක්වත් කියන්නේ 100ට 2 3ක් නෙවෙයි දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩි කරගන්න පුළුවන් ඔයාගේ වීඩියෝස් බලන එක ඔයගේ වොච් ටයිම් එක වැඩි කරගන්න පුළුවන් ඔයත් ඒ විදිහට කරන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් කොච්චරද ගියත් මොන වීඩියෝ එකද දාමත් ඔයාලට වීඩියෝ බලන්න කට්ටිය ඉන්නවා. එහෙනම් ඒක කරගන්න. මන්ට මතක තියාගන්න කවදාවත් ඔය දේ නැති කරගන්න එපා. මොනවා තිබ්බත් ඕක ගන්න බෑ. මොකද මිනිස්සුන්ගේ හිත තමයි හැමදේම කරන්නේ. මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න අපි දැනගන්න ඕන. අපි දිහාර කැමැත්ත අදගන්න. ඒකට අපි කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් ඒ දේ කරගන්න. ඒක මතක් කරලා ඉක්මනින් මේ වීඩියෝ ඉවර කරන්න. විනාඩි 5ක් ගිලින් තියෙනද? පහක් හයක් තියෙනවා බලන්නෙත් නැහැ නේ කවුරුවත්. කමන්නේ නැති පුළුවන් තරම් කියලා දෙන්න මට. ඉතින් බැලුවා හරි නැත්නම් හරි කමන්නේ නැහැ. පුළුවන් කෙනෙක් හරි තේරුම් ගයිනේ. එහෙනම් තවන්න එන අද වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. හරි අද අනිවාර්යයෙන්ම අමතක කරන්න දුව කරගන්න. හැමෝටම ජය වේවා. වැඩිදුර විස්තරයක් මම කර තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න කියලා දෙන්න.
එනම් පරිස්සමින් ඉන්න හැමෝටම ජයවා තෙරුවන් සරණයි.